එතකොට ගහනම ඔතම කොණ්ඩෙ හදනවා නම් අන්න එතන වාලේ කනෙක්ෂන් එකක් ලොකු හැදලා තියෙනවා H H I J K L H I J J J R රෝගයක් තියෙනවා බින් උන්මාදේ කියලා හරිද මේ රෝගයේදී යාට ඇහෙනවා දෙයියෝ කතා කරනවා වගේ ගහන ළමයි ගොඩක් වෙලාවට ගොඩක් කැමති කෙනෙක් ළඟදී ගොඩක් කොණ්ඩෙ හදන්න පෙළඹෙන මානසික ආතතියට වැටිච්ච මිනිස්සු හැම වෙලේම ඉන්නේ කොණ්ඩ කුඩු කරා ඔළුව බිම බලාගෙන කිටි හුස්ම වාරගෙන निरीक्षण අයිබෝන් අපේ දේවල් හොයාගෙන යන YouTube චාරිකාව සිංහල ඔන්ලයින් අද අපි ආවා සුවිශේෂී තරුණයෙක් හොයාගෙන මේ තරුණයාව හොයාගෙන ආවේ ඔහුට තියෙනවා සුවිශේෂී හැකියාවක් මිනිසුන්ව කියවන්න මිනිසුන් කියවන්න ඔව් මිනිසුන්ව කියවන්න මිනිසුන්ව කියවනවා කියලා කියන්නේ මිනිස්සු කරන කියන දේවල් මිනිස්සු හැසිරෙන විදිහ ඒ මිනිසුන්ගේ ඇස් තියෙන විදිහ ඒ මිනිස්සයා කකුල තියාගෙන ඉන්න විදිය මේ හැමදේම දිහා බලලා ඒ මනසගේ හිතේ තියෙන දේ එළියට ගන්න පුළුවන් දක්ෂතාවයක්. ඉතින් මේ හැකියාව ඇත්තද? මේ හැකියාවෙන් මොනවද කරන්න පුළුවන්? මේ තරුණයාගේ විශේෂත්වය මොකද්ද? මේ දේවල් ගැන කතා කරන්න විතරක් නෙවෙයි ක්‍රියාකාරකම් එක්ක හරියාකාරව ඔප්පු කරන්න අද දවසේදී අපි අවිල්ල තියෙනවා මේක ඇත්තද නැත්තද කියලා අපි මුලින්ම හොයලා බලමු. ඉතින් මේ තමයි ඒ සුවිශේෂී තරුණයා කේසර දිසානායක. අයිබෝන් කේසර. අයිබෝන්. දැන් මේ කේසර කියලා කියන්නේ අපි වගේම අපේ වයසෙම ඉන්න තරුණෙක් සහ බොහොම කඩවසම් තරුණෙක් මේ දැන් කේසර හැබැයි අපිට වඩා අපේ අර අපි කියන්නේ අර මානසික මට්ටමින් කියලා ඉස්සරහින් ඉන්නවා කියලා කිව්වොත් හරිද ඉස්සරහින් කිව්වට එහෙම විශේෂම දෙයක් නැහැ හැබැයි ඒක මනස ගැන එහෙම ටිකක් අනික් අයට වඩා අපිට වඩා ඉස්සරහින් ඉන්නවා එහෙම කියන්නත් බෑ නේ එක එක පැති වලින් ඉතින් දැන් ඔයා මට වඩා සමහර ශේත්‍රෙන් ඉස්සරහින් ඉන්න පුළුවන් මේ ශේත්‍රෙන් මම ඉස්සරහින් ඉන්නවා කියන්නේ මේ ශේත්‍රෙන් ඉස්සරහින් ඉන්නවා දැන් මේක වීඩියෝ එක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් කේසර දිසානායක කියලා කිව්වා තරුණෙක් වගේ පේනවා මොකක්ද ඇත්තටම විශේෂත්වය කියලා හිතනවනේ අපි විස්තර කරමු ඇයි කවුද මේ කේසර දිසානායක කියන්නේ මොකක්ද විශේෂත්වය මම ඇත්තටම ඉස්සල්ලාම මිනිසුම ගොඩක් අඳුරගත්තේ ශ්‍රී ලංකාස් ගොට්ටලන්ට් වැඩසටහනේ සිරසේ ඒකෙදි මම ඔය මයින්ඩ් රීඩර් කෙනෙක් විදියට එහෙම නැත්නම් මනස කියවීම කියන දේ ගැන පොඩි ඇක්ට් එකක් කරා. හරි. ඉතින් ඒක සෑහෙන්න ඒ කාලේ ප්‍රසිද්ධ වුණා. ඒකේ මිනිස්සු අඳුරගත්තා. ඉතින් ඒ වගේ මනෝවිද්‍යාව පැත්තට තමයි මට පොඩි කලින් ආසාව තිබ්බේ. ඉතින් දැනට මනෝවිද්‍යාව වැඩ කටයුතු කරගෙන යනවා මම. කවුන්සලින් ඇන්ඩ් සයිකෝതെරපි, පර්සනල් ඩෙවලොප්මන්ට්, ඒ කියන්නේ පුද්ගල සංවර්ධනය සහ උපදේශනය මේ වගේ දේවල් තමයි මම දැනට කරන්නේ. වෘත්තිමය වශයෙන්. ඒ අතර ඉතින් මේ පැත්තට මම කැමති. මේ මැජික් වල තියෙන එක පැත්තක් තමයි මයින්ඩ් රීඩින් කියන්නේ. ඉතින් මේකෙදි කියවෙන්නේ මනසේ කෙනෙක්ගේ තියෙන දේක් අපි එළියට අරන් පෙන්නනවා විවිධාකාර ක්‍රම වලින්. ඉතින් ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් තමයි මම දැනට කරගෙන යන්නේ. දැන් මේ කේසර මනෝවිද්‍යාවට ආසයි කියලා කිව්වනේ. දැන් කොයි කාලේ වගේද මනෝවිද්‍යාවට ආසයි කියලා හිතිලා ඒකට අපි කියන්නේ මේ බැස්ස කියලා. බැස්සේ කොයි කාලේ? බැස්සේ ඇත්තටම මම හිතන්නේ මට මතකයි ගොඩක් පොඩි කාලේ 6-7 වසරදී වගේ. පොත් එහෙම අරන් ලයිබ්‍රරි එකෙන් කියවනවා. ඒ වගේ තනියම අධ්‍යයනය කරන කාලයක් තිබ්බා. පසු කාලීනව මම ඒ ගැන අධ්‍යාපනය කරනකොට අපද වෘත්තීය මට්ටම ඉගෙන ගන්න ඕන නිසා පසු කාලේ ලියම් පාඩමලා ඔස්සේ තවදුරටත් ඉගෙන ගත්තා. වැඩේට බැස්සේ ඉතින් ඇත්තටම 6 වසරේ 7 වසරේ ඒ වගේ පොඩි කාලේ තමයි වැඩේට බැස්සේ නම්. ඔව් මේ කේසර මේ වැඩසටහන කලින් අපිට කිව්වා මේ කලින් ඔහු ඉංජිනේරු වෘත්තීය ආශ්‍රිතව ඉගෙන ගත්තා. හැබැයි ඒකත් පැත්තක දාලා මේකට නැවතුණා බැස්ස කියන්නේ හොඳටම බැස්ස කියන්නේ. ඔව් ඉංජිනේරින් නම කරේ. හැබැයි ඉතින් තේරුම අර ඊට වඩා සේවයක් මෙතන මිනිස්සුන්ට දෙන්න පුළුවන් කියන මනෝවිද්‍යාව පැත්තේ. ඉතින් ඒක නිසා මම කැමතියි දෙන්නේ. सजीवी उदाहरण सुविशेषी कारण सूदारण ඉතින් ඔබට මෙච්චර කාල දැකලා තියෙන ඒවා වෙන්නත් පුළුවන් සමහර කාලවලට ඔබ දැකලා නැති බොහෝ දේවල් වෙන්නත් පුළුවන්
රැඳිලා ඉන්නේ කුතුහලය අපි ඔබට ඉතුරු කළා තමයි මේ කතා බහ අරගෙන යන්නේ. දැන් කේසර මේ ශ්‍රී ලංකා ස්කොට් ටැලන්ට් එකේනේ කේසරගේ ජනප්‍රිය වෙන්න ගොඩක් හේතුව බවට පත් වෙන්නේ. දැන් මේ තරගාවලියේදී එක අවස්ථාවකදී ඔබ මේ බෝලයක් පාවිච්චි කරලා බෝලේ තියෙන කොයි අතේද කියලා කියන මයින්ඩ් රීඩින් ඉවෙන්ට් එකක් දීපන්. එතකොට ඒකට මම හිතන්නේ ලොකු ප්‍රතිචාරයක් ලැබුණා YouTube වල ඊට පස්සේ තාම Facebook වල වෛරල් යනවා මේ හිත ගෙවන්න පුළුවන් තරුණයෙක් කියලා. හැබැයි සමහරු කියනවා දැන් ඒ කියන්නේ තරුණ පරම්පරාවනේ අපි හැමතිස්සෙම මේ හැමදේම දිහා තර්කානුකූලව බලන්න උත්සාහ කරනවානේ. ඕක මෙහෙමයි කරන්න ඇත්ත ඔය බෝලේ හෙල්ලෙනවා ඇති ඔය වගේ එක එක කතන්දර කියනවා මෙහෙම මෙහෙම වෙන්නේ නැති කියලා. දැන් ඒකට ඔබ උත්තරයක් මේ වෙලාවේ දෙන්න ඕනේ. හරි ඉස්සල්ලා මෙහෙම කියන්නකෝ දැන් ඇත්තටම මම කැමති නෑ මේ මේක විශේෂ බලයකින් කරන මොනවාරි දෙයක් කියන්න හරිද මේක එක රණිකරමගේ පුහුණුවෙන් මත සිද්ධ වෙන එක. එතකොට මම කියන්නේ මම මේ කරන්නේ අදිමානසික බලයකින් හෝ එහෙම කිසි දෙයක් මතර නැහැ. ඒ වගේම ඔයා කිව්වා වගේ සමහර කියන අතර මේක බොරුවක් අනම්මනම් කියලා කියනවා. ඉතින් බොරුවක් කියන්නේ ඔව් මම ඒක අදිමානසික බලයෙන් කරတဲ့ දේ නෙමෙයි. ඒ වගේම කට්ටිය ඒ හොඳයි මම දැක්ක කමෙන්ට්ස් වල දාලා තියෙනවා මෙහෙම කරන්න ඇති මෙහෙම කරන්න ඇති සමහර දාලා පොලේ හෙල්ලෙනවා ඇතුලේ සද්දයක් ඇහෙනවා ඒවමත් දාලා තිබ්බා. ඒ වීඩියෝ බැලුව නැත්තම් කට්ටිය බලලා ඒක තේරුම් ගන්න පුළුවන් කලින් මම සිරස කරපේ. ඉතින් මට අදවල් පෙන්වන්න පුළුවන් හැබැයි ඇත්තටම මම කොහොමද ඒක කරන්නේ කියලා يعني හිතන්න දෙයක් දෙන්න පුළුවන් බෝලේ හෙල්ලෙනවද කියලා අදවල් ඇත්තටම බලා ගන්න තෝරන්න පුළුවන්. ඔව් අපි ඒක තහවුරු කරගමු. මොකද ඒ තියෙන චෝදනාව වලට හරිම උත්තරේ අපි හරිම මිනිස්සු ළඟටම ඇවිල්ලා ගන්නවා නම් ඒක හරියටම ගන්න ඕනේ. අපි ඒක බලමු. හරි ඇත්තටම මේ බෝලේ තියෙනවා මොකද? හරිද? මේක ජී බෝලයක් අරන් බලන්න දැන් ඔයාලට පුළුවන් හෙල්ලෙනවද කියලා බලන්න. ඕන කන ළඟට එමු කරලා බෝලේ ළඟ බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. බෝලේ ළඟ බලන්න පුළුවන්. ගැල්ලුවා නැ කිසි දෙයක් ගැල්ලුවා නැහැ. ඔව්. දැන් මෙච්චර කාලෙ එල්ලෙනවා එල්ලෙනවා කියලා කට්ටිය බෝලේ ඇත්තටම හෙල්ලෙන්නේ නැහැ. දැන් මම හිතන්නේ වෙන දෙයක් දෙන්න තමයි හදන්න කට්ටියට. හරි. හරි ඔන්න මේ සමීප ඡායාරූපයක් ගන්න පුළුවන් අපිට. මේ නෑ මොලක් නෑ. හරි. එතකොට දැන් මෙහෙමයි ඔය සිද්ධ වෙන්නේ. මම කරලා වෙන්නම් නම් දෙකක් දෙක එක සැරයක් දෙසරයක් කරලා වෙන්නම්. මෙතනදී දැන් මා ශ්‍රී ලංකා ස්කොට් ටැලන්ට් එකෙන් දික් කරේ මේ කට්ටියට බොරු කියන එක අල්ල ගන්න පුළුවන්ද කියලා මට වෙන කෙනෙක් බොරු කියන එක අල්ල ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ කරන සෙල්ලමේ පොඩි නීති ටිකක් තියෙනවා. ඔයා දැන් මම පොඩ්ඩක් අනිත් පැත්ත බලා ගත්තාම මම බෝලේ වම් අතට හෝ දකුණු අතට ගන්නවා. එහෙනම් කැපතියක් තියෙනවා. හරි. එතකොට මම දන්නේ නැහැ මොකිටද ගත්තේ කියලා. හැබැයි මම අන හැම එකකටම ගා නැහැ කියනවා. දැන් මම ඇහුවොත් දකුණු අතේද තියෙන්නේ කියලා ඔයා නැහැ කියනවා. වම් අතේද කිව්වොත් ඒත් නැහැ කියනවා. ආ මේකට කියන්න ඕනේ නැහැ කියලා. හරි. ඔබ තමයි නීති. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ මොලේ ඇත්ත කියන්න යනවට වඩා වැඩි දේවල් ප්‍රමාණයක් භාවිත කරන බොරු කියන. ඔබ ඇත්තත් වහලා බොරුව කියන්නේ නැද? ඔව්. ඒක නිසා අපේ බොඩි එක්ස්ප්‍රෙෂන්ස් එළියට එනවා. අපේ අත්වල හැසිරීම වෙනස් වෙනවා, ඇස්වල හැසිරීම වෙනස් වෙනවා, රුධිර ගමන ගමන වෙනස් වෙනවා. මේ දවල්වලින් බොරුවක් කියනවනම් කෙනෙක් අල්ල ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි උතන ශාස්ත්‍රය. අන්න හරි. ශාස්ත්‍රය වුණා හරියටම කියුවා මේ කොහොමද ඒක කරන්නේ කියලා. දැන් සමහර විට මේක මැජික් එකක් කරනවා අත හිතලා කියනවා කියලා නෑ. මෙයා කියන්නේ කවුරුහරි බොරුවක් කියනවනම් ඒක මාට්ටු වෙනවා. එහෙමයි කතාව. බොහෝ දුරට 190ක් අල්ල ගන්න පුළුවන්. 190ක් අල්ල ගන්න පුළුවන්. ඒ බොරුවෙන් තමයි ඒ බොරුවක් කියන්නේ කොතනින්ද? එතනින් තමයි. මේ අල්ලගෙන එක කියන්නේ කියලා තමයි කියන්නේ. අපි ඒක අතට බලමු දැන්. අතට බලමු. ඔගේ විවිධාකාර ක්‍රම තියෙනවා. මම එක එක දේවල් පාවිච්චි කරලා අතට බලමු. හරි. එහෙනම් ඔයා දැන් මේ බෝලේ අත් දෙකෙන් කැමති අතට ගන්න. මම අනිත් පැත්ත හැරෙනවා. ඊට පස්සේ කැමති අතට ගහමු. හරිනම් මට හරි කියන්න. එතකොට මම ආයෙත් පැත්තට හැරෙනවා. කාඩ පෙන්නන්න බම් තේ ඉන්නවා කියලා. හරි. වාඩි වෙන දැන් කොහෙද ඉන්නේ කියලා. ඉස්සල්ලා මම යනවා ඔයාගේ ප්‍රශ්න දීප. මේ බෝලේ තියෙන දකුණු අතේ වම් අතේ නෑ. දකුණු අතේද? නෑ. වම් අතේ. නෑ. right. හොඳයි. දැන් මම ඔයගේ අතේ ගන්නවා. දෙවනි කොටස. දැන් මම මේ ඉදිරියට හොල්ල. හරි? අත් දෙකම එකම විදිහට තියාගන්න බලන්න. එකක් වැඩියෙන් සෑහළු කරන්නවත්. ඒ මොකක් කරන්නේ? මට අමාරු කරන්නේ නේ පුළුවන් කරා. හරි. දැන් අත් දෙකම විදිහට තියාගන්න. ආයෙ වරක් කියන්න. දකුණේද? නෑ. වමේද? නෑ. දැන් දකුණේදී. නැත් වාමි වාමි ඔයාලගේ වාමි මගේ දකුණු හරි නේද හරි තව වරක් කරමු අපි ඕන නැහැ ආඹුලි සිදුනක් දන්නෙත් නැහැ තව වරක් හරි කියොත් හරියටම හරි අන්දාඩු මෙතනක් හරියටම හරි කියන ඔව් කැමති අතට තියාගන්න මේ ඉන්න කාටවත් පෙන්නන්නත් එපා ඔයා විතරයි දැනගන්න ඕන රයිට් හරි දැන් අද ක්‍රොස් කරා සාමාන්‍ය අට අතේ තමයි ඕලි තියාගන්නේ ක්‍රොස් කරා उत्साह
තුන්වෙනි වාර සාමාන්‍ය කට්ටිය නම් බෝලේ අංගනවා යන අංගනේ ගන්න නැහැ කියලා මම හිතනවා. හරි. ආයි ක්‍රොස් කළ දෙන්නේ නැහැ බෑ. ආයි යටා තිබ්බත් දෙන්නේ නැහැ. ඉතින් අර බලුත්‍රය. දකුණට දෙතියි. නැහැ. වම්මට දෙතියි. නැහැ. දකුණේ? නැහැ. වම්. නැහැ. දකුණේ? නැහැ. වම්. හරි දැන් මේ කේසල අවස්ථා තුනක් හරියටම කරලා පෙන්වන්නේ. දැන් ඔය අවස්ථා තුනේදී මේ පාවිච්චි කරා තර්ක කීපයක්. සාමාන්‍ය මිනිස්සෙක් මෙහෙම ක්‍රොස් කරද්දී යටතේ තමයි තියාගන්නේ කියලා දැන්. ඔය සාමාන්‍ය මිනිස්සෙක් කියලා නේ කිව්වේ. ඒ කියවීම වරදින අවස්ථා නැත්. ඒ කියන්නේ අර ඔබට කියවන්න අපහසු. එහෙම අර අපි කියන්නේ අර අමුතු මානසිකත්වවල මිනිස්සු කියලා. එහෙම අයව හම්බෙන්නේ නැති නයි වෙනවා. අනිවාර්යෙන් ඉන්නවා. ඒ කියන්නේ දැන් කොටිම ගොඩ ශ්‍රී ලංකා ස්කොට්ලන්ඩ් වැඩසටහනකට පුහුණු වීම කරද්දී දැන් මේක මම කොහොමද मम्मीन මම මේ මිතන්නේ කිව්වොත් වෙන අමුතු විදිහකින් යන කට්ටිය. ඉතින් එහෙම අවස්ථා තියෙනවා වරකට. එතකොට දැන් ඔයා වුණා හිතන විදිහ අරවා සාමාන්‍ය විදිහ හිතන කෙනෙක්ද වෙනස් විදිහ හිතන කෙනෙක්ද කියලා බලා ගන්න පුළුවන්. මම ඕන නම් ඔයාලට කරලා පෙන්නන්න පුළුවන් දෙයක්. කරමු පණයක්. හරි. එතකොට මෙහෙම වැඩේ සිද්ධ වෙනවා හරිද? ඔයා හිතා ගන්න ඕනේ හැඩතලය. සාමාන්‍ය හැඩතල දෙන ගණිතයේ හැඩතල තියෙනවා මේ වගේ මොකක් හරි හැඩතලයක් දැන් හිතෙන් හිතා ගන්න. හරි. රයිට්. එතකොට දැන් ඔය හැඩතලේ වටේට තව හැඩතලයක් හිතා ගන්න. කියන්නේ ඒකම වෙන්න පුළුවන්. නෑ ඒ හැඩතලෙම බෑ. මේ හැඩතලෙන්ද වෙන මොකක් හරි හැඩතලයක් හිතා ගන්න. හරි. හරි. හැඩතල දෙකක් ඉතේ තියෙනවා. රයිට්. දැන් මම උත්සාහ කරනවා හිතන් ඉන්න හැඩතල දෙක මොකක්ද කියලා තීරණය කරන්න. හරි. අපි බලමු. හරි. ඔයාගේ විදිය අනුව තමයි මම මේක තීරණය කරේ. නිකම්ම කියන්න බලන්න මම මොකද්ද හිතාගත්ත හැඩතල දෙක කියලා. සමජාතුරස්රයක් ඇතුලේ රවුම. රවුම. සමජාතුරස්රයක් ඇතුලේ රවුම. හරි. ඒක හරි නේද මම හිතලා තියෙන්නේ. හැබැයි දැන් ඔයාගේ විදියට තමයි මම පොඩ්ඩක් උත්සාහ කරේ. එතකොට මේක හරිය. හැබැයි සාමාන්‍ය කෙනෙක් හිතන්නේ සමජාතුරස්රයක් ඇතුලේ රවුමක් නෙමෙයි ත්‍රිකෝණයක්. සාමාන්‍ය කෙනෙක් හිතනවා. එතකොට ඔයා ටිකක් මෙතන වෙනස් විදිහකට හිතුවා. එතෙන්දි ඔයාට අගෝ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඔයා ටිකක් වෙනස් විදිහට හිතනගෙ. හරි අනික් අය හිතන විදිහට හිතන කෙනෙක් නෙමෙයි. ඉතින් එහෙම කට් තියනවා අර මම පුහුණු වීමත් එක්ක ඒක අල්ල ගන්න පුළුවන්. දැන් එතකොට දැන් මේ කියවනේ මම වෙනස් විදිහට හිතන කෙනෙක් කියලා. දැන් මම වගේ අය කීයක් වගේ ඉන්නවද 100ක් ගත්තොත්? 100ක් ගත්තොත් මගේ අත්දැකීමෙන් නම් දැන් ඔය ඉවෙන්ට්ස් වලදී මට ඇත්තටම වඩා අම්බෙලා දෙනවා. එතකොට 100ට 20ක් වගේ කියන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිශතයක් ඉන්නවා. දැන් ඒකට මේ 120ක් කියලා කියන්නේ 5 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක්නේ. එතකොට දැන් අපි මේ හැම වෙලාවෙම කියන ලෝකේ වෙනස් විදියට හිතමු මිනිස්සු තමයි ලෝකේ වෙනස් කරලා තියෙන්නේ. දැන් ඒකට මේ මමත් ඇතුළුව මේ වෙනස් විදියට හිතන කට්ටිය වෙනසක් කරනවා ඇතුළු. ඔව් බොහෝ දුරට වෙනසක් කරන මේ කට්ටිය. කියන්නේ සාමාන්‍ය විදියටම මෙනි හිතන්නේ. දැන් උතන්දී ඔය අභ්‍යාසයේදී ඔය මම කරපු එක්සර්සයිස් එකේ මොනවාට පරීක්ෂණේ වුණද කියන්න පුළුවන්. ඒකෙදී ඇත්තටම මම බලන්නේ මම කියපු ගමන් ඉස්සෙල්ලම වාගේ හිතට එන හැඩතලේ මොකද්ද කියලා. දැන් මොකද මම දන්නවා 80% දෙනාට මම කියපු ගමන් එන හැඩතලේ මම කියන විදිය මගේ නන් වර්බල් කමියුනිකේෂන් කියලා දැක් තියෙනවානේ. ඒ කියන්නේ මටවත් ඒක කතා කරන්න නැතුව වර්බල් කමියුනිකේෂන් නෙමෙයි. වර්බල් නැතුව නන් වර්බල්. කියන්නේ බොඩි ලැන්ග්වේජ් වලින්. මටවත් ඒක කතා කරන්න නැතුව සමහර දේවල් අඟවන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඔයා දන්නාදිනේ
ගැහැණු ළමෙක්ට පුළුවන් පිරිමි ළමෙක්ට යම් යම් දේවල් අඟවන්න වචනයක්වත් කතා කරන්න පුළුවන්. පිරිමි ළමෙක්ටත් ඒවයි කරන්න පුළුවන්. ඒවා තමයි non verbal communications. එතකොට මම උත්සාහ කරේ මගේ non verbal communication පාවිච්චි කරලා ඔයාගේ ඔළුවට රූපයක් දෙන්න. හැබැයි intuitive වෙනස් විදිහකට. ඉතින් අර සාමාන්‍ය විදිහට හිතන කට්ටිය අන්න ඒ වගේ අපි දෙන non verbal communications වලට සාමාන්‍ය මේ ලෝකේ දෙන දේවල් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. අර ඔයාගේ ඔයාගේ 127 නැත්නම් 5න් 1 ඒ එක්කලා හැම වෙලෙම ටිකක් වෙනස් විදිහට හිතනවා. බොහෝ තැන්වල වෙනස් විදිහට හිතනවා. ඉතින් ඇත්තටම හොඳ දියුණුවීමේ සම්භාවිතාවක් තියෙනවා. හැබැයි කියන්න බෑ අපිට මේ 5න් 1 කියලා අනිවාර්යෙන් දියුණුවම වෙනවා කියලා. ඒක වෙනස් විදිහට හිතනවා. දැන් ඒක කේසරේ ඉන්නේ 120ද 180ද මට හිතෙනවා 120 ඉන්නේ. ඔව් ඇත්තටම මේ මීට කාලයකට කලින් නම් බොහෝම සාමාන්‍ය මට්ටමේ හිටියා බොහෝ දුරට. ඒ කියන්නේ මෙහෙමයි මම කොහොමත් පොඩි කාලේ නම් මම හිතන විදිහ වෙනස්. ඊයම් මම මේ ශාස්ත්‍රයට ආවෙත් ඒක නම ඉංජිනේරු ශාස්ත්‍රේ නම් මේ ශාස්ත්‍රයට ආවෙත් සාමාන්‍ය යන විදිහට ගිහින් ඇත්තටම අපිට තේරුම අපි අපි කැමති දේ කරන්න ඕන ආස දේ කරන්න ඕන වෙනස් විදිහට හිතන්න ඕක පොඩි කාලේ නම් ඔළුවේ තිබ්බා. ඒකෝට ඇත්තටම මම මේ පැත්තේ තමයි හිටියේ. හැබැයි මේ මෑත කාලේ නම් මම වැඩියෙන් මේ 120 තවත් ඉහළටම ඇවිල්ලා දෙනවා කියලා මම හිතනවා මගේ දැනුම වැඩි වෙනවත් එක්ක. ඒ වෙනස් කොටාසේ තවත් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඔව් මේ දැන් මේ ෆුඩ් එකට කලින් සෑහෙන වැදගත් දෙයක් කිව්වා අර ගෑනු ළමයි පිළිමි ළමයි අඟවන කතාව. දැන් එතකොට මේ කේසරට එහෙම සුවිශේෂී හැකියාවක් තියෙනව නේද මේ ගෑනු ළමයි කියව තමන්ට කැමති නම් කග්ගල දැනගන්න. දැන් අපි නම් හිතනවනේ අනේ කැමතිද නැහැ මේ එක්කෝ අහලා බලන්න ඕනේ එක්කෝ අහන්නත් බයයි වගේ ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. කේසරට එහෙම ප්‍රශ්න නැහැ. කෙලින්ම අරයා මට කැමති කියලා කෙලින්ම දන්න. ඇත්තටම නේ ඔව් ගෑනු ළමයි කිය අඳුර ගන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඇත්තට මට කැමති කිය එහෙම හිතනවා නෙමෙයි නම් ගැහැළමයි පිළිමි ළමයි මේ හැරෙන විදිහට කොණ්ඩේ හදන විදිහට කකුල් දියා ගන්න විදිහට බලන විදිහට ඇස්සලි සෑහෙනදල අඳුර ගන්න පුළුවන් ඕවිද මම අහපු ප්‍රශ්නෙට උත්තරේ ඕ දැන් මේ වීඩියෝ එක බලන කට්ටිය මේ වීඩියෝ බලන්නේ මේ සාමාන්‍ය හිට කියවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලානේ. දැන් හිට කියවන්න පුළුවන් කෙනා කියනවා මේ ගැහැණු ළමෙක් හරි පිළිමි ළමෙක් හරි අපිට කැමති නම් ඒ අය දක්වන දේවල් ටිකක් තියෙනවා කියලා අපි එකක් දැක් කියනවා. ඉතලම පොඩි දෙයක් කියලා ඉන්නා දැන් හිට කියවන්න පුළුවන් කියවම කට්ටිය දන්න පුළුවන් මම හැම වෙලේම මේ කියනවා. අධිමානසික බල එහෙම කිසිම දෙයක් මට නැහැ. මේක සම්පූර්ණ මගේ පුහුණුව මත වෙච්ච දෙයක්. يعني මම වගේම ඔයා පුහුණුව නම් දැන් මම අවුරුදු 15ක් විතර පුහුණු වෙනවා. ඔයත් ඒ කාලේ පුහුණු වුණා නම් ඔයාටත් මේ දේ කරන්න පුළුවන්. ඉතින් එතකොට ඊළඟට ඔයගේ ප්‍රශ්නෙට ගියොත් ඕක ඇත්තටම කරන්නේ බොඩි ලැන්ග්වේජ්. එහෙම නැත්නම් ශරීරයේ භාෂාව කියලා දෙයක් තියෙනවානේ. දැන් මේ ඔයා ඉතින් ඉන්න විදිහින් මට කියන්න පුළුවන් ඔයා ඉන්නේ යම් කිසි මානසික මට්ටමක කියලා. දැන් ඉතින් කෙනෙක් ප්‍රශ්නෙක ඉන්නවා නම් කවදාවත් හොඳට කොන්ද කියලා ඉඳන් මොම ඉන්නේ. මානසික ආතතියට වැටිච්ච මිනිස්සු හැම වෙලේම ඉන්නේ කොන්ද කුඩු කරා. ඔළුව බිම බලාගෙන කෙටි හුස්ම අරගන්නේ. ඉතින් ගොඩක් කාලෙක හුස්ම ගන්නෑ. හැබැයි හරි සතුටෙන් ඉන්න කෙනෙක් නම් හොඳට ප්‍රමෝදවත් ම වටපිට බල බල දීර්ඝ හුස්ම ගන්නවා. hinaවලේ හැම දෙයක්ම අපිට මූණෙන් බලා ගන්න පුළුවන්. facial expressions. එතකොට දැන් කෙනෙක් කැමති නම් කොහොමද බලා ගන්න කියලා මම අහුවේ. ගොඩක් දුරට පාවිච්චි කරන දේක් තමයි සාමාන්‍යයෙන් අපි උනා. අපි කැමති කෙනෙක් ළඟට ගියාම අපේ ඇහි බබා කියන්නේ එහෙම නැත්නම් කළු ඉංග්‍රීසියාව. කළු ඉංග්‍රීසියාව විශාල වෙනවා. දැන් මම කිව්වොත් ඔයාට කේනම් පහට තියෙන ඉලක්කම් වලින් කැමති ඉලක්කමක් හිතාගන්න කියලා. හරිද? ඉලක්ක නැ කරන්න ඕනේ. නමුත් ඒ හිතාගන්න කියලා මම ඔයාට 1 2 3 4 5 කියලා මම ගණන් කරනවා. එතකොට ඔයා හිතන් ඉන්න ඉලක්කමට ආවම මගේ කටේ පිට වෙද්දී ඔයාගේ ඇස් දෙක හරියට බලන් හිටියොත් හිතන් ඉන්න ඉලක්කමේද ඇහි බෝලේ යම් කිසි වෙනසක් මම නිරීක්ෂණය කරන්න ඕන. අනෙක් කඩ වඩා මම නිරීක්ෂණය කරන්න පුළුවන් පුහුණු වීමක් එක්ක. ඔයාට පුහුණු වුණොත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ හදන විදිහෙන්. එතකොට දැන් ගැහැණු ළමයි ගොඩක් වෙලාවට ගොඩක් කැමති කෙනෙක් ළඟදී ගොඩක් කොණ්ඩේ හදන්න පෙළඹෙනවා. ගොඩක් කොණ්ඩේ. ඔන්න එකයි. ඒකක් ඊළඟට ඇහි බබා එහෙම නැත්නම් කළු ඉන්නේ ඊට ආව එක. දැන් ඒකට ටිකක් අමාරුයි දැන් අර අපි කැමති කෙනෙක් ගාමට උනත් අපි රටටම ගිහිල්ලා ආ කළු ඉන්නේ ආව කොහොමද? ඒක ඇත්තම අමාරුයි. අර කොණ්ඩේ හදන එක හොඳයි. ඔව්. මේ ඊළඟට තව තියෙනවා දැන් සාමාන්‍ය පිටරටන ඩේටින් කියලා තියෙනවා නේ කියන්නේ. ෆස්ට් මීට් අප් එක එහෙම නැත්නම් දෙන්නේ ඉස්සලා වම් වුණාම රෙස්ටුරන්ට් එකට ගිහලා කාලා විස්තර කතා කරලා එමෙදක් තියෙනවා. එතකොට දැන් අපේ වුණත් ලංකාවේ වුණත් දෙන්නේ ඉස්සලා වම් වෙලා කතා බහ කරනකොට මිරරින් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මිරරින් කියන්නේ මිරර් කියන්නේ කණ්ණාඩියටනේ. මිරරින් වල දෙන්නේ දැන් ඔයා කරන දේම වගේ මාක් කරනවා. දැන් හිතන්න ඔයාට මෙහෙම try කරලා බලන්න පුළුවන්. දැන් ගැහැණු ළමෙක් ඇත්තටම ඔයාට කැමති පිරිමි ළමෙක් ඕනේ මම මේ කතා කරන්නේ. ගැහැණු මට මේක ආදේශ කරගන්න පුළුවන්. පිරිමි ළමෙක් ප්‍රශ්න අහන හින්දා ඔයාගේ පැත්තෙන් කතා කරන්නේ. එතකොට දැන් මිරරින් වල දෙන්නේ ඔයාලා ගොඩක් ගැඹුරට කතා බහ කරන් යනකොට නිකන් ඔයා බැලුවොත් ඔයා පොඩ්ඩක් කොණ්ඩේ හදනවා නිකන් කරු. නිකන්. එතකොට ගැහැණු ළමයාත් ඔතෝම කොණ්ඩේ හදනවා නම් අන්න එතන ඔයාලේ කනෙක්ෂන් එකක් ලොකු හැදිලා තියෙනවා. ඒක තමයි මිරරින් කියන්නේ. අපි ගොඩක් සමීපයත් එක්ක ඉන්නකොට අපි එකම දේ කරන්න පෙළඹෙනවා.
දවාඩ දෙකලත් සමහරට ඔයා වතුර දාපු බොනකොට එහා පැත්තේ ගෙනත් අතුරු බෝතල් යනවා වතුර දාපු බොන්න බලනවා. ඒ කියන්නේ එතන කනෙක්ෂන් එකක් පොඩි හදන්නේ මිරර්. ඉතින් මිරරින් වලිනුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් දිහා බලද්දි තව දෙයක් තියෙනවා ටනල් විෂන් කියලා. ඒ කියන්නේ දැන් ඔයාට පුළුවන් හරියටම ගහගමකේ සම්පූර්ණ අවධානය තියා ගන්න අවශ්‍ය නම් දකුණු අපි හැම වෙලේම මිනිස්සෙක් බලන්නේ කැහැක් දිහා. දැන් ඔයා හොඳට බලන්න ඔයා මගේ කොයි ඇහැ දිහාද බලන්නේ. ඔයාලා බලන්න. संपूर्ण ඇස් දෙක මැද නළලේ මැද බලන් ඉන්නවා. දැන් මම ඔයාලා බලන්නේ නළල මැද. හරි. නමුත් ඔයාලට වෙනසක් පේන්නේ නැහැ නේ. හරි. හැබැයි මේ නළල මැද බැලුවම අනික් කෙනාගේ අවධානය සම්පූර්ණයෙන් අපි වෙත යොමු වෙනවා. හරි. ඒක ටනල් විෂන් කියලා කියන්නේ. ගැහැණු මෙන්දිය මේ විදිහට බලන්න පුළුවන් නම් හැබැයි අසාමාන්‍ය විදිහට මෙහෙම නළල මැද බලන්න ඕනේ නැහැ. කොහොමද කියන්නේ පහ. ඒක අර ඒක ස්වභාවික විදිහට නිකන් normal නළල මේ නහය මේ දෙක මැද ඇස් දෙක මැද බලාගෙන කතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි දැන් අපි කතා කරන්නේ මේ මේ ගෑනු ළමෙක් නම් පිරිමි ළමෙක්ට පිරිමි ළමෙක් නම් ගෑනු ළමෙක්ට කැමැත්තක් තියෙනවා නම් කොයි වගේ ලක්ෂණද පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙහෙම මේව දුර තියලා බලන්න පුළුවන් කතාවක්. දැන් මේ වෙලාවේදී ඔබ මාව කියවන. එතකොට දැන් මේ මේ වැඩසටහන බලාගෙන ඉන්නවා කියලා හිතමු ඔබ වගේ කෙනෙක්ගේ බොඩි ලැන්ග්වේජ් එක අධ්‍යයනය කරන කෙනෙක්. එතකොට එයා බලනවා මේ වැඩසටහනේ ඔබ කියන්නේ ඇත්තද කියලා. එහෙම බලන්න පුළුවන්. ඒ කියන්නේ දුර තියලා වීඩියෝ එකකින් බලන. ඔව් දැන් සමහර ඒවා තියෙනවා කෙනෙක් ළඟ ඉන්නකොට ගොඩක් පහසුයි. හරිද? සමහර දේවල් කරන්න පුළුවන්. මොකද මම ඉතිහාසයේ සිදුවුණු කියන්නම්. එක්තරා රටක ප්‍රසිද්ධ රටක ප්‍රසිද්ධ රාජ්‍ය නායකයෙක්ගේ තිබුණා පොඩි ස්කෑන්ඩල්යක්. එහෙම නැත්නම් එයාගේ බිරිඳට අමතරව තව ගෑනු කෙනෙක්ට යම්කිසි සම්බන්ධයක් තිබිලා ගොඩක් ඒක රට පුරාම ව්‍යාප්ත වුණා. මාධ්‍යවල ගිහින් ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. කොටිම එයාගේ ඊළඟ ජනාධිපති වර්ණය මම හිතන්නේ මේ මැති වර්ණයව ජනාධිපති වර්ණයට පවා ලොකු බාධාවක් වුණා. එතකොට ඒකෙදි මේ පුද්ගලයා ස්ටේජ් එකට නැගලා කතාවක් කරනවා. මෙහෙම දෙයක් මට තිබ්බේ නෑ. ඒක බොරුවක් කියලා කියනවා. හැබැයි මේ හඬ මේ වීඩියෝ කොට හොඳට නිරීක්ෂණය කරාම පේනවා එයා කියන්නේ බොරුවක් කියලා. ඒ කියන්නේ එයා ඇත්තටම මෙහෙම දෙයක් කරලා තියෙනවා කියන එක හොඳට පේනවා. ඕක ප්‍රසිද්ධ උදාහරණයක්. ඒ කියන්නේ ඔය බොඩි ලැන්ග්වේජ් කියන එක ඇත්තටම පොලිසියවල රහස් FBI වල එහෙම ගොඩක් පාවිච්චි කරනවා. ලංකාවේ පොලිසිය මම දන්නේ නෑ උගන්නන මාතෘකාවට ගොඩක් කොහෙද කියලා. රේගුවේ ගොඩක් මේ ගැන තියෙනවා. රේගුවේදී ඇත්තටම පිටරට මිනිස්සු ඇවිදන් එන විදිහේ සූට්කේස් එක අරන් එන විදිහෙන් මිනිස්සුගේ මූණෙන් පවා අල්ල ගන්නවා මෙයාලගේ බෑග් වල මද්‍රව්‍ය තියෙනවා කියලා. මොකද කුඩු තියෙන කෙනෙක් එහෙම හරි බයෙන් ඉන්නේ නර්වස්. يعني චකිතින් ගොඩ පිට බලවල ඉන්නේ. එතකොට එයාට ගොඩක් ඔය බොඩි ලැන්ග්වේජ් කියන එක උගන්වනවා. ඉතින් මම කිව්වේ ඒකයි. දැන් මේ වීඩියෝ එකෙන් මේ ජනාධිපති හෝ ඇමති හෝ මට හරියට මතක නැහැ කෙනාගේ වීඩියෝ එක බැලුවාම අඳුර ගන්න පුළුවන් එයා බොරුවක් කියන කියා. සමහර ලක්ෂණ පුළුවන්. නමුත් සමහර දේවල් කරන්න බෑ. දැන් උදාහරණයක් හිතන්නකෝ මම ඔයාලට මොනවද දෙයක් හිතා ගන්න කියලා. හිතා ගන්න කියලා මම වගේ ඉන්නේ එළියට ගන්නවා. එතකොට මේ වගේ දේවල් කරන්න ඇත්තටම මට නම් ළඟ ඉන්නවනම් තමයි ගොඩක් පහසු. වීඩියෝ කරා ඇත්තටම මේ දේ කරන්න අමාරුයි. ආශා මට උදාහරණයක් කරලා වෙන්නන්න පුළුවන්. කරමු. හරි. මේ වරෝ. ඔයා හිතා ගන්න ලෝක රටවල් තියෙනවනේ. මේ රටවල් අතරින් ඔයා කැමති රටක් හිතා ගන්න. හිතගෙන ඉන්න. හරි. හොඳට ඒ රට හිතේ තියාගන්න. හිතේ තියෙන හොඳට. හරි. දැන් ඒ රටේ තියෙන අකුරු ගානක්. ඔයා මේක ඉංග්‍රීසි වලින් දිතන ඉන්නේ සිංහලෙන්. ඉංග්‍රීසි වලින්. හරි. එතකොට ඒ රටේ තියෙනවා නමට අකුරු ගානක්. හරි. දැන් ඒ අකුරු ගාන කීයද කියලා හිතන්න. හිතේ කියන්න එපා. හරි. හිතුවද? හරි. දැන් ඔයා හිතන් ගියොත් අම් ගාලා හිතුවා. ඒ කියන්නේ දැන් ඔයාම හිතලා කියන්න ඔය කියන අකුරු සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 3ක් 5ක් වගේ ගානක්. අකුරු 10 විතර රටක් නම් ඔයාට හිතන්න ගියොත් මට එයා වෙලා ගන්න. අන්න බලේ නිරීක්ෂණය. දැන් මම තංගල්ලා නිරීක්ෂණය කරා. හිතන්න කියලා මම වෙලා කොච්චර ලා ගියාද කියලා. ලොකු වෙලා ගියේ නැහැ. තංගල්ලා හිතුවා. ඒ කියන්නේ සාමාන්‍ය අකුරු 5ක්. හරි. 5 හරිනේ. රයිට් අකුරු 5ක් තියෙනවා. එතකොට ඊළඟ දේ තමයි දැන් මම ඔයාගේ අකුරු එළියට ගන්න ඕනේ. රටේ නමේ අකුරු එළියට ගන්න ඕනේ. ඒකට මම මේ දේ තමයි පාවිච්චි කරන්නේ. හරි. අපි බලමු. හරි, මේක. දැන් ඔයා හිතා ගන්න ඕනේ මේ රටේ නමේ පළවෙනි අකුර. හිතේ තියා කියන්නේ කිව්වොත් වැඩි වෙයි. හරි, කිව්වොත් මට කරන්න දෙන්නේ නැහැ. ඒක ඉන්න ඔයා හිතේ තියා ගන්න මම කියන්නේ.
තකොට ඇල්ෆබෙට් එකේ තියෙන යම් කිසි අකුරක් මම විදිහට කියන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන යම් කිසි අකුරක් හරිද right then මම ඇල්ෆබෙට් එක කියනවා කියනකොට ඔයා හොඳට ඔයාගේ හිතෙන් හිතන්න ඕනේ ඔයාගේ හිතේ තියෙන අකුර දැන් ඔයා හිතෙන් හිතේ තියෙන ඒ පළවෙනි අකුර හිතෙන් කියන්න මේක මේක දැන් උදාහරණයක් මම කියනවා ඔයාගේ හිතේ තියෙන ඒ අකුර නම් ඔයා ඒ ඒ ඒ ඒකේ හිතෙන් දැන් මුණන පටන් ගන්න දැන් මම ඇල්ෆබෙට් එක කියාගෙන යනවා එච්චර ඔයා නිකන් මම දිහා බලන්න A B C D E F G H I J K L M N H H I J K L H I J J J J R right J वाली घटाओ जाना ना आपको जमी कर देंगे बालू मंगवाया करना अरे का पूरा खरीदेंगे तवा पूरा हाथर जापान වයිදන් අරිවාගත්තනේ නෑ අතන මේ දැන් අර අකුරු පහයි කියලා ගහින් කියලා තිබ්බ නිසා තිබෙන්න වැඩේ ඒක නැත්තර දැන් ඔහෙම තිබ්බ නැතත් ඔක ඔයා ගන්න පුළුවන් ඉතින් ওই විදිහට තමයි දැන් ඔයාගේ J අකුර අල්ලගත්ත විදිහටම E අකුර P අකුර A අකුර N අකුර ඒ ටිකත් අල්ලගන්න පුළුවන් ඉතින් ඒ විදිහට ඔය වගේ දේවල් කරන්න ඔයා මගේ ළඟ ඉන්නවා හරි දැන් මේක ඇත්තටම මම මුලින්ම අකුරු ගන්න අහලා තියෙන නිසා ඒකත් ඔයාගේ අහුවනේ මේකත් මම වගේ ගත්තනේ එළියට කියාද ඔයා හිතමු ඉතියානො මම හිතුවා ලෝ එක්ස්පීරියන්ස් එක තෙක්ක මට තේරෙනවා තුනක්ද හිතන්නේ පහක්ද හිතන්නේ හතක්ද හිතන්නේ මට කියන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාවෙන් එළියට දැන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වීඩියෝ කරලා කරන්න අමාරුයි. ළඟ ඉන්න ඕනේ. ඒකයි උදාහරණයක් මාට දෙන්නේ. දැන් අපි දන්නවා මේ පාරේ යනකොට සමහරක් වෙලාවට අපේ අතබල සාස්ත්‍රය කියන කට්ටිය ඉන්නවා. දැන් මේ කට්ටියත් අර ඔබ කියපු බොඩි ලැන්ග්වේජ් එකම භාවිත කරන්නේ. අපි අපේ අනාගතය කියන්න, අපි ගැන කියන්න. මේවයි දැන් ඒ ගැන මම යම් කිසි අධ්‍යයනයක් කරලා තියෙනවා. එතකොට මම දැකපු දෙයක් දැන් මට පැහැදිලි කරන්න බැරි දේවලුත් එතන තියෙනවා. නමුත් මම දැකපු දෙයක් තමයි දැන් මම අර වාට කිව්වේ 180ක් පිරිස හිතන විදිහ එකයි කියලා. බොහෝ තැන්වලදී. එතකොට දැන් සමහර දේවල් තියෙන ඒවට අපි කියන්නේ කෝල්ඩ් රීඩින් කියලා. එහෙම නැත්නම් ඔයාටත් ඒ දේ හරි වෙන කෙනෙක්ටත් හරි දැන් මෙතන අපේ මේ ස්ටුඩියෝ එකේ ඉන්න කීප දෙනාටම හරියන එක වාක්‍යයක් තියෙන්න පුළුවන්. අපි හිතමු සාමාන්‍යයෙන් දැන් ලංකාව වගේ රටක ඔයා උසස් අධ්‍යාපනය හරි උසස් අධ්‍යාපනය නිමා කරා නේද උසස් අධ්‍යාපනය කරලා ඉන්නේ මම උසස් අධ්‍යාපනය නවත්තපු කෙනෙක් නෙමෙයි කියන්නේ ඕල් ලෙවල් වලින් පාසල් යන එක නවත්තපු කෙනෙක් නෙමෙයි ඔයා ඒ ලෙවල් වෙනකන් ඉගෙන ගත්තා කියලා මම කියන ඒ වාක්‍ය ගමුකෝ එතකොට දැන් ඔයා මංගඩ සාත්‍රයක් අහම මම කියනවා නිකන් ටිකක් පොරක් වගේ වැඩදා වගේ කියනවා ඔයා මට මේ විදිහට ඕල් ලෙවල් කරලා තියෙනවා හැබැයි ඊට වඩා ඒ ලෙවල් කරලා තියෙනවා ඔයා ඕල් ලෙවල් වලින් අධ්‍යාපනය නවත්තපු කෙනෙක් නෙමෙයි කියලා ඉදිරි කියනවා එතකොට ඔයාකට එකඟ වෙනවනේ ඔයා ඔයාක් කරලා දෙනවා එතකොට ලංකාව වගේ රටක ඇත්තටම බොහෝ ප්‍රතිශතයක් ඔයා ඉන්න ප්‍රදේශය අනුව පළාත අනුව අපිට නිගමනය කරන්න පුළුවන් ඔයා ඕල් ලෙවල් දක්වා ඉගෙන ගත්ත කෙනෙක්ද නැද්ද ඒ වගේ දේවල් තියෙනවා එතකොට මම ඔයාට එහෙම දෙයක් කිව්වත් මෙතන ඉන්න අනික් අයට එහෙම දෙයක් කිව්වත් බොහෝ දුරට ඒකට එකඟ වෙනවා කඩේ හරි එතකොට ඒ වගේ දේවල් ලැබිලා ඒවා තමයි කෝල් රීඩින් කියන්නේ. ඒ කියන්නේ මම 10 දෙනෙක්ට කිව්වොත් 10 දෙනාට මේක ඇත්ත. එතකොට ගොඩක් දුරට ওই වගේ දේවල් ඒ තැන්වලදී පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා. ඒ කියන්නේ කලින් පෙම්මත හිටියා නේද? එයා මෙහෙම නේද? ඔහොම කිව්වහම ගොඩක් අය එකඟ වෙනවා. හරියට අර මේ සරලවම නිකන් හාස්‍යජනක විදිහට කිව්වොත් කලින් පෙම්මත හිටියා නේද? එයාගේ මූණ මැද 6ක් තියෙනවද කිව්වොත් ඔව් කියන්න දෙපයි. අන්න ඒ වගේ සමහර කරුණු තියෙනවා ඔව් කියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැමෝටම වගේ පොදු දේවල්. හැබැයි මේ වෙලාවේ අර කරදරයටපත් ච්ච මනුස්සෙක් ශාස්ත්‍රයක් අහන්න ගියාම එයාට දැනෙන්නේ එයාටම කියනවා වගේ අනේ මේවා හරිනේ මේ මාරයිනේ මම ලෝන් එකක් දාගෙන තියෙනවා ඌ ඇත්ත තමයි මේවා හරියට මේක කිව්වා අනේ ඒ වගේ ගොඩක් උපක්‍රම පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා ඉතින් මේ ශාස්ත්‍ර කියන අයගේ හස්තරේකා ශාස්ත්‍රයක් වෙනම තියෙනවද මන් දන්නේ නැහැ ඒක නම මං කියන්න මට අයිතියකුත් නැහැ මං ඒක හරියට පරිශන කරලත් නැහැ ඒක නිසා හරියටම කියන්න බෑ යාල මොන විදිහට කරන්න කියලා නමුත් මට අර අහුවෙලා තියෙනවා ගොඩක් කට්ටිය අර වගේ මම කිව්වා වගේ කෝල් රීඩින්ග්ස් එහෙම නැත්නම් හැමෝටම බහුතර පිරිසකට හරියන දේවල් යාල කියනවා ඉතින් හස්තරේකා ශාස්ත්‍ර කියන අය සමාලලට හරියටම දේවල් කියනවා මම දැකලා තියෙනවා ඉතින් ඒක නම් ඇත්තටම මං ගැඹුරින් අධ්‍යයනය කළ නැති නිසා හරියටම දෙයක් කියන්න බෑ ඉතින් අර මම දන්න මට්ටමට තමයි මම ඔයාලට මේ දේවල් කිව්වේ එතකොට දැන් ඒකම සම්බන්ධ වෙනවද අර මේ අර අපි කට්ටඩියෝ කියන කට්ටියත් එක්ක ඒ ශාස්ත්‍රය ඒ තැන්වල ඇත්තටම දැන් මම මනෝවිද්‍යාව හදාරන නිසා බොහෝ තැන්වල අපි හිතමුකෝ ඇත්තටම යාලේ මේ දේවල් කරනවා කියලා හරි ඒක අපි වැත්තකින් තියමු ඒ කොටස මට වැඩක් නැහැ ඇත්තටම කරනවා හොඳයිනේ යම් කිසි බලයක් පාවිච්චි කරනවා හොඳයි මගේ පැත්තෙන් මගේ දැනුමෙන් මම විස්තර කරන්න. ඒතකොට ගොඩක් තැන්වල ඔය ශාස්ත්‍ර කියන කට්ටියට
බොරු කියනවා නෙමෙයි මම දැකලා තියෙනවා මාර නිරවද්‍ය විදිහට දේවල් කියන මිනිස්සු කට්ටිය එහෙම මම දැකලා තියෙනවා සමහර සිද්ධීන් නමුත් මේ මනෝවිද්‍යාත්මක අධ්‍යයනන් වලදී පේනවා රෝගයක් තියෙනවා බින්න උන්මාදය කියලා හරිද මේ රෝගයේදී යාලට ඇහෙනවා දෙයියෝ කතා කරනවා වගේ ඒ ඇත්තටම දෙයියෝ කතා කරනවා නෑ ඇත්තටම මේක රෝගයක් ඒ කියන්නේ අපි ඇත්තටම හොයලා බැලුවොත් ඒක මානසික රෝගයක් එයාලට දැනෙන ඉහලින් එයාලට උපදෙස් දෙනවා වගේ හරි ඒ කියන්නේ එයාලා හැම වෙලෙම කියනවා මට මෙයා කිව්වා මෙහෙම මම මේ විදිහට වැඩ කරන්නේ තව ටික කාලෙකින් මේක වෙයි ඔහොම ඔහොම කියනවා දැන් ඇත්තටම පහුගිය කාලෙක මම දැක්කා පුද්ගලෙක් නම අපි නොකියමු ඒ පුද්ගලයා කියනවා එයා තමයි මේ රටේ හිටපු එයා 26 පාරක් විතර මේ රටේ රජ වුණා මට හරියටම ගාන මතක නැහැ හිටපු පරණ රජ කෙනෙක් නිදන් තියෙන තැන ඔක්කොම දන්නවා එයා තමයි සුනාමියේ ඌව කිව්වා එයා තමයි මං හිතන්නේ බෲස් ලී වෙලා හිටිය හොම් ගොඩක් කතන්දර කිව්වා එතකොට ඒ වගේම කිව්වා පාර්ලිමේන්තුවත් මේ මෑතක භූමිකම්පාවකින් එයා විනාශ කරනවා කියලා ඉතින් එයා මේ සමාජ ප්‍රසිද්ධිය කියනවා එතකොට එයා දැන් මේ පොරොන්දු වෙච්ච දිනවකවන ඔක්කොම පහු වෙලා දැන් පාර්ලිමේන්තුව විනාශ වෙනවා නම් විනාශ වෙන්න ඕනේ එතකොට මේ වගේ පුද්ගලයෝ ඉන්නේ අර මානසික මට්ටම් වල බින්නොන් මාදේ කියන්නේ මෙයාලට හිතනවා මම මෙහෙම වෙන්න ඇති මෙහෙම කෙනෙක් මං අතීතයේ මට මෙහෙමයි කතා කරනවා එතකොට ගොඩක් දුරට ලංකා ගැටේ සාස්ත්‍රහන් යන්නේ මානසික ලෙඩ ළඟට හරි ඒ කියන්නේ මේ බින්නොන් මාද රෝගින් දන්නේ නැහැ නේ ළඩක් තියෙන කියලා එයාලේ හැසිරෙන විදිහට ග්‍රාමීය පැතිල මේක වෙනවා වැඩි එයාලේ එක එක දේවල් කියනකොට අර මම කිව්වා වගේ එකක් දෙකක් හරියනවා එයාලගේ හරි දැන් මං කිව්වර හැමෝටම හරියන දේවල් තියෙනවා කියලා එතකොට මෙයාලට දේවත්වයෙන් කට්ටිය වැඳුම් පිදුම් කරලා ඒ විදිහට බොහෝ තැන් කරගෙන යනවා මනෝවිද්‍යාත්මක පැත්තෙන් බැලුවම සමහර තැන්වල ඇත්තටම ගොඩක් රැවටීම් කරනවා දැන් මම මේ දන්න ශාස්ත්‍රයෙන් මට පුළුවන් ඔය කට්ට ටිකන් දේවල් කරනවා නම් මට මේ මන් දන්න ශාස්ත්‍රයෙන් මට මිනිසුන්ගෙන් හොඳ මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන් කොටිම සිංහලින් කිව්ව කඩා ගන්න පුළුවන් සල්ලි නමුත් මම හැම වෙලෙම කියනවා මේක අධිමානසික බලයක් මුකුත් නෙමෙයි මේ මම පුහුණුවෙන් කරනවා නමුත් ඒක හිතා ගන්න බෑ නෝ වට මම කරන්නේ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බෑ කරන්නේ කොහොමද කියලා එක එකට තර්ක කරන්න පුළුවන් එක එක මත ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් මම කොහොමද මේක හරියටම කරන්න කියලා කාටවත් කියන්න බෑ එතකොට මගේ මේ ශාස්ත්‍රය පාවිච්චි කරලා මට කොයිතරම් මිනිස්සු රවට්ටන්න පුළුවන්ද මට බලයක් තියනවා කියලා කොයිතරම් මිනිස්සු මගේ ළඟට එයිද අනාගතේ කියලා හිතේ තියනවා කියලා කොච්චර දැන් මට කරන්න පුළුවන් ඉතින් මම ඔහොම කරන මිනිස්සු දැකලා තියෙනවා මේ ශාස්ත්‍රයන්ම වැරදිට පාවිච්චි කරන කට්ටිය ඉන්න ගොඩක් හොල්මන් ගැන කට්ටඩි ගැන මන්ත්‍ර ගැන ලොකු බොරුව කරන ප්‍රමාණයක් කියන 100ට ඇත්තනකොට 180ක් 90ක්ම ඉන්නේ බොරු කරන කට්ටිය මගේ මම අත්දැකීම් වලින් දන්න විදිහට මම ওই තැන් වලට ගිහින් තියෙන ආසාව නිසාම ඉතින් ඉතුරු 110 මම දන්නේ නැහැ ඒක කොහොම කරනවද කියලා ඒවා ඇත්ත දේවල් තියෙනවා වෙන්න පුළුවන් ඉතින් අපි ශ්‍රී ලංකාවේ විශාල දැනුම් සම්භාරයක් තියෙන රටක්නේ අතීතේ ඉඳන් එතකොට ඒවා යම් යම් දේවල් තියෙන්න පුළුවන් ඉතින් ගොඩක් කට්ටඩියෝ සහ ඔය මන්ත්‍රකරුවන් කරන දේවල් මටත් මේ දැනුම පාවිච්චි කරලා කරන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒවා ගැන ලොකු විශ්වාසයක් තියන්න අරගයි අද වගේ මේ සමාජයේදී බොරුව වංචා මේ දේවල් වැඩි තමන්ගේ මනස ගැන තමන්ගේ හදවත ගැන විශ්වාසය තියන් දෙයක් කරන්න පුළුවන් නම් තමන්ගේ විශ්වාසය තියනනම් ධෛර්යය තියනනම් ඕන දෙයක් මේ ලෝකේ ළඟා කරගන්න පුළුවන් තමන් දෙයක් හිතෙන් හිතාගෙන දැඩි අදිෂ්ඨානයකින් ඉන්නා නම් ඒ අදිෂ්ඨානය තියනවා නම් ඕන දෙයක් ළඟා කරගන්න පුළුවන් ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ ඔව් ඔහු ඒ ශාස්ත්‍රයේ යෙදෙන කෙනෙක් විදිහට ඔහු අවසාන වශයෙන් කියන්නේ තමන්ගේ මනස තමන් වෙනුවෙන් සකස් කරගන්න කියලා ඉතින් ඒක මේ වීඩියෝ එක බලන ඔබට ඉතා වැදගත් පණිවිඩයක් බවට පත් වෙනවා ඉතින් අපි අද වීඩියෝ එකේදී සුවිශේෂී කාරණා ගණනාවක් කතා කරා සහ සුවිශේෂී ක්‍රියාකාරකම් ගණනාවකුත් කතා කරා ඒත් එක්කම ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්න තිබ්බා කියලා අපි විශ්වාස කරනවා. ඇත්තට මේක গুপ্ত බලයක්වත් එහෙම නැත්නම් දෙවියන් ලබා දුන්න වරමක්වත් එහෙම කිසි දෙයක් නෙවෙයි. තමන් පොහොණුවෙන් ලබාගත් දෙයක්. අවුරුදු 15ක් තිස්සේ පොතපත කියවලා ඒත් එක්කම අභ්‍යාස කරලා මේ හැම දෙයකින්ම ලබාගත් පොහොණුවෙන් තමයි ඔහු මේ කටයුත්ත කරන්නේ. බොඩි ලැන්ග්වේජ් එක කියවන්නේ කියන එක ඔහු මේ සමස්ත සාකච්ඡාව පුරාවටම කිව්වා. ඉතින් ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් කේසර බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක මේ සිංහල ඔන්ලයින් කතාබහත් එක්ක එකතු වුණාට සහ ඔබේ ඉදිරි ගමනට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හරි අයිබුවන් මේ එහෙනම් අපි තවත් මේ වගේ සුවිශේෂී වීඩියෝවකින් ඔබව හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට වැඩසටහන් නිමවටපත් කරන ඔබට සුබ දවසක්.